හතර වටේම පත්තර තප්පරයට සියතට. සියත පත්තරේ විත් හසා. Good morning, හසා. Good morning, ආශ්චර්ය. බලන්න කටහඬ දෙවිද විනෝද සාගත බව සිකුරාදා කියලා හෙනවද? සිකුරාදා. මං ඉස්සලම දිනමින පත්තරේ ගන්න අතට අද වැද කියන්නේ ඊයේ වැදගත් නඩු තීන්දුව දෙකක් පිළිබඳව හැම පුවත්පතකම සඳහන් කරලා තිනවා. කෝටිපති ව්‍යාපාරික සියාම් ඝාතනයේ හිටපු DIG වාස්හා පුතු ඇතුළු 6කට දුන් මරණ දඬුවම තහවුරුයි කියලා DIG වාස්ට දීපු මරණ දඬුවම තහවුරු වෙනවා. සහ අනිත් පැත්තට තව නඩුවකින් SLIT සිසුවා පැහැර ගැනීම, තවත් නඩුවකින් වාස් පුතු හා පොලිසිය 5කට සිර දඬුවම් කියලා ඔය නඩු තීන්දුව දෙක ගැන අද වාස්ට හම්බෙච්ච DIG වාස්ට ලැබිච්ච නඩු තීන්දුව පිළිබඳ අද හැම උපවත් පතකම සඳහන් වෙලා තියෙනවා මුල් පිටුවේ. ඒත් එක්කම තව වැදගත් නඩු තීන්දුවක් තමයි ඇවිල්ලා තියෙන. 2012 වැලිකඩ බන්ධනාගාර ගැටුමේදී රැඳවුවන් 8ක් ඝාතනය කිරීම, ඒ සම්බන්ධයෙන් පෝරකයට නියම වූ එමිල් රංජන්, එතකොට ඒ කියන්නේ එමිල් රංජන් කියන්නේ එතකොට වැලිකඩ බන්ධනාගාරේ හිටපු මං හිතන්නේ ලොක්කා බන්ධනාගාර කොමසාරිස්, එයාව එමිල් රංජනෝ නිදොස් කොට නිදහස් කරලා තිනවා. අභියාචන අධිකරණය විසින්, මහාධිකරණය විසින් දීපු තීන්දුව ආපස්සට හරවමින් එමිල් රංජන අභියාචනයක් ඉදිරිපත් කරන අභියාචන අධිකරණයට, අභියාචන අධිකරණයේ පංචපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් තීරණය කරලා තිනවා එමිල් රංජනව නිදොස් කොට නිදහස් කරන්න. ඊට අමතරව සමගි ජනසන්ධානය එලි දැක්කා කියලා දිනමින පුවත්පත වාර්තා කරලා තියෙනවා. ඉතින් බැලුවාම සමගි ජනසන්ධානේ ඉන්නේ සමගි ජන බලවේගයේ හිටිය ඔක්කොම වගේ තමයි ඉන්නේ. වෙනම කවුරුත් කියලා ඉතින් එහෙමම කවුරුත් ඉතින් නෑ. ඉතින් ගොඩක් හිටියන ස්ටේජ් ඉතින් ඒගොල්ලෝ කරේටත් හිටියා නේද? නික අලුතෙන්ම එතන ඉන්නේ නිකන් දයාසිරි ජයසේකර විතරයිද කොහෙද අනිත්? ඉතින් ඔය මනෝලා, පලනිලා, රවුෆ්ලා නේද? ඒගොල්ලෝ එතන තමයි නේද හිටියේ? ඊයේ හිටියා වගේ මටරම් මතක. කොහමද ඉතින් පුළුල් සන්ධානය එලි දැක්ක සමගි ජන සන්ධානය. ඒක තමයි දිනමින පුවත්පතෙන් මං ගන්නෙ. මං එනවා අරුණ පත්‍රයට. අරුණ පත්‍රයේ අතට ගත්තාම අද අලුතෙන් ෂෙඩ් දෙනවාදයි බලන්න මැතිවරණ කොමිසම තෙල් සංස්ථාවට පණි කියලා පොතක් තියෙනවා. ජනාධිපතිවරණයේ පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කර තිබියදී දේශපාලන හිතවත්කම් මත ඉන්ධන පිරවූ මහල් දෙන බවට මැතිවරණ කොමිසමට ලද පැමිණිල්ලක් මත ඊයේ මැතිවරණ කොමිසම පොලිසිය සමග ඛනිජ තෙල් සංස්ථා ප්‍රධාන කාර්යාලය වෙත පැමිණ විමර්ශනයක් කරලා තියෙනවා. මෙහිදී මැතිවරණ කොමිසම සභාවේ නිලධාරීන් හා පොලිස් නිලධාරීන්, තෙල් සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමු වී මේ සම්බන්ධයෙන් ප්‍රකාශගෙන ලිපිගොනු පරීක්ෂාවක්ද කරපු බව තමයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. කියන්නේ මැතිවරණ කොමිසම ලොකු උත්සාහයක් ගන්නවා මැතිවරණය සාධාරණව පවත්වන්න. එක එක අයට එකෙන් එහෙම රිංගන්න නොදී, මේ මැතිවරණයෙන් අයුතු වාසි කාටවත් ලබා ගන්න නොදී කටයුතු කරන්න ට්‍රයි කරන. විශේෂයෙන් ඉන්න බලේ ඉන්න ජනාධිපතිවරයා නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙනකොට ඉතින් යම් යම් නූල් සූත්‍ර අඳින්න පුළුවන්. මොකද ජනාධිපතිවරයා හැටියට ඔහු දරන යම් කිසි බලයක් තියෙනවා. ඉතින් ඒකෙන් ජනාධිපතිවරණ ව්‍යාපෘතියට යම් අයථාවාසියක් ගන්නවද කියලා හැමෝම හැගහගෙන ඉන්නේ. ඉතින් කොහොමද මැතිවරණ කොමිසම මේ සැරේ ටිකක් සක්‍රියව මේ වැඩේ ඇතුළේ ඉන්න බව තමයි පේන්න තියෙන්නේ. ලංකාදීප පුවත්පතටයි මං ඊළඟට එන්නේ. නාමල්ගේ තීන්දුවෙන් පොහොට්ටුවේ 8ක් ආණ්ඩුවෙන් එළියට. දැන් ආණ්ඩු පක්ෂයට රනිල් වික්‍රමසිංහට සහාය දක්වන පොහොට්ටු සමාජිකයන් හුඟ දෙනෙකුත් කියමින් හිටියා මේගොල්ලෝ දැන් ජනාධිපතිවරයාට සහාය දෙන්න නැත්නම් ජනාධිපතිවරයාගේ කැබිනට් එකේ ඉන්න එක තේරුමක් නැහැ. එහෙම කොහොමද ඉන්නේ ගගා තිබුණා. ඉතින් කොහොම හරි නාමල් රාජපක්ෂ පොහොට්ටුවෙන් ඉදිරිපත් කරපු ජනාධිපති අපේක්ෂකයා, එයා තීන්දුව කරලා තියෙනවා රනිල් වික්‍රමසිංහට සහාය නොදෙන, එහෙම නැත්නම් තමන්ට සහාය දෙන රාජ්‍ය ඇමතිවරු ටික ඉල්ලා අස්කර ගන්න ආණ්ඩුවෙන්. ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධුර දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 8 දෙනෙකු එම තනතුරු වලින් ඉවත් වීමට සූදානම් වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් පැවසේ. ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදීමට තීරණය කර සිටින රාජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව 8කි. එම රාජ්‍ය ඇමතිවරු DV චානක, තේනුක විධානගමගේ ශශීන්ද්‍ර රාජපක්ෂ, අශෝක ප්‍රියන්ත, මොහාන්ද සිල්වා, ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර සහ සිරිපා ගම්ලත් යන මහත්තුරු ඒ කට්ටිය ඉල්ලා අස්කර ගන්න තීන්දුව කරලා තියෙනවා. නාමල්
රාජපක්ෂ මහතාගේ තීන්දුවක් අඩුවේ කියන්නේ. ඒ කියන්නේ හදිස්සිය හිතලා නේද පිස්සුද? මෙහෙම මේ මේ දෙබිඩි වැඩ කරන්න පුළුවන්ද? ඒ එක්කෝ එහෙ නැත්නම් මෙහෙ. එයාට සහාය දෙනව නම් එයත් එක්ක ඉන්නවා. එයාට සහාය දෙන්න නැත එයත් එක්ක ඉන්නේ නැහැ කියලා නිකන් හදිස්සිය ආරෝපණය වෙච්ච අවංකකමක් පෙන්නුම් කරන්න බල කරන්න දෙක මාට. ඔයනේ හරි ෂෝක් කට්ටියක් හරි. කොහේ හිටියද වස්තර නැමෙච්චර දවස්. මම අද පුවත්පතට ඊළඟට එන්නේ. අද පුවත්පතේ තියෙන හරි ලස්සන ප්‍රවෘත්තියක් අපි උංග දවසක ඉඳන් මේ සඳහන් කළා. මේ රත්නපුර දිස්ත්‍රික්කයේ හුඟක් පාර්ලිමේන්තු නියෝජනය කරන රනිල් වික්‍රමසිංහට සහයෝගය දෙන්න තීරණය කළා. රැස්වීමක් එහෙම තියලා ඒ රැස්වීමට ආවේ නැත්තේ වාසුදේව නානක්කාර මහත්මයාට අසනීපෙ හිටි. අනිත් හැමෝම රත්නපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන අය රනිල් වික්‍රමසිංහට සහාය දෙන්න තීරණය කළා. පවිත්‍රා දේවි වන්නියාරච්චි මැතිනියට විතරක් හිතා ගන්න බැරුව හිටියේ මොකද කරන්නේ මේ මේ ජනාධිපතිවරණෙදි කියලා. ඔන්න දැන් අය තීරණය කරලා තිනවා පොහොට්ටුවේ සිටිමින් ජනපති රනිල්ට සහාය දෙනවා. බලන්න පොට්ටුවේ සිටිමින් ජනපති රනිල්ට සහාය දෙනවා. මේක තින්නෝ යන්නේ යන්නේ මම යන්නේ මම පොට්ටුවේ තමයි ඉන්නේ. හැබැයි මම අරයට තමයි සහාය දෙන්නේ. ඒ එහෙම තමයි දැන් වැඩේ යන්නේ. මේ ලිපියකින් පක්ෂයට දැනුම් දීලා තිනවා අතිශය පෞද්ගලික හේතුවක් මත රනිල් වික්‍රමසිංහට සහයෝගය දෙනවා කියලා. දේශපාලන හේතුවක් නෙවෙයි මොකටද පෞද්ගල ණයද දන්නේ නැහැ. කීයක් හරි හදිසි වෙලා ඉල්ල ගත්තා දැන් දැන් කීයක් හරි කොහොමද පිට්සෝයි සමහර කාලේ පෞද්ගලික හේතුන් මත ඡන්දෙ දෙන්නේ ඒ කියන්නේ අපේ බාප්පට රස්සාවක් දීපු හින්දා එහෙම ඒ වගේ හේතු මත දෙනවනේ. ඒ වගේ පෞද්ගලික හේතුවක් මත රනිල් වික්‍රමසිංහට සහාය දෙනවලු පවිත්‍රා වන්නියාර. හරි ඕකේ. මෞබිම පුවත්පතට ළඟට මම එන්නේ. මේක තියෙනවා අද දවසේ අපූර්ව හිතාගන්නම බැරි ප්‍රවෘත්තිය. හරි කියන්නේ මේ ප්‍රවෘත්තිය නොදැක්කනම් මේ ප්‍රවෘත්තිය අපිට අහන්න නොලැබුණා නම් අපේ ජීවිතේ මොනතරම් අඳුරුද අපේ ජීවිතේ මොනතරම් පැටලිලි සහගත තත්ත්වයකට පත්වනවද? අපි කන්ෆියුස් උංග බංග වෙන තරම වාට හිතා ගන්නවත් බෑ මේ ප්‍රවෘත්තිය අපි නොදැක්කනම්. ප්ලීස් මට ඒක කියන්න. එක්සත් ජාතික පක්ෂයේ රැස්වීමක් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීමක් තිබුණා පහුගිය දවසක. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක්. මේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වලා තීරණය කළා එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් දාන්නේ නැහැ කියලා. එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට අපේක්ෂකෙක් ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ වෙනුවට රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා ඇතුළු කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරනවා. අර ස්වාධීනව ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න රනිල් වික්‍රමසිංහට අපි සහාය පළ කරනවා එක්සත් ජාතික පක්ෂය හැටියට. මොනවා කාලද දන්නේ මේ රැස්වීම තියන්නේ. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ ස්වාධීනව ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න ගමන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වලා තීරණය කරනවා මේ අපි මොකද කරන්නේ? අපි UNP එකෙන් අපේක්ෂකේ දානවද නැද්ද? නැත්නම් අර ස්වාධීන ඉල්ලන රනිල් වික්‍රමසිංහට සහාය දෙනවද නැද්ද? අපි මොකද කරන්නේ? අපි නොදායිමු නේද අපේක්ෂකේ? අපි අපේක්ෂකේ දාන්න නැතුව ඉමු ඈ. අපි දාන්න නැතුව ඉඳලා අර ස්වාධීන අපේක්ෂකට සහාය දෙන්න. විනෝදෙන් කියවන හින්දද මේවා කරලා පෙන්නන්නේ අපිට? මේ අපිට පේන්නද මේ ටික නටලා පෙන්නන්නේ කියලා මට නිතර නිතර හරිම උර්තල් එක හරිම ෂොක්. ඉතින් වජිර අභිවර්ධන තමයි මේක හදන පත්තර වලට එම කියලා තියෙන්නේ. ඔක්කොට වැඩි උර්තල් ඒක. හරි හරි ලොකු ප්‍රශ්නකින් අපේ ඔළුව නිදහස් කළා. තෑන්ක්ස් වජිර, තෑන්ක්ස් UNP. මං ඊළඟට දිවයින පුවත්පතට දඩ කොලෙන් වෙඩි වදී
චෝදනා නැති අයෙක් මරුට කොටුකොඩ වාහන පරීක්ෂාවේදී පූගොඩ තරුණයෙක් මියයයි. පොලිස් නිලධාරියෙකුටත් තුවාල. මේ වෙලා තියෙන මෙහෙම එකක්, කොටුකොඩදී වාහනයක් පරීක්ෂා කරලා තියෙනවා. සීදුව කොටුකොඩ මස්කඩේ හන්දිය ප්‍රදේශයේදී මේ කියන්නේ වාහනයක් නවත්තලා පරීක්ෂා කරලා තියෙනවා. පරීක්ෂා කරනකොට ඒ වාහනේ බීමතින් 3 දෙනෙක් ඉඳලා තියෙනවා. වාහනේ පදවගෙන ආපු තරුණයා බීමතින් ඉඳලා නැහැ. පොලිසිය ඒ පිළිබඳව නිරීක්ෂණය කරලා වාහන පරීක්ෂාව පිළිබඳ සටහන් පොතේ සටහනක් තියන්න හදනකොට අර බීමතින් හිටපු තරුණයා 3 දෙනාගෙන් එක්කෙනෙක් වරදවා වටහාගෙන තියෙනවා. කිසිම වැරද්දක් නැතුව බීලත් නැති ඩ්‍රයිවර්ට දඩයක් ලියන්න හදනවා කියලා එයා පොලිසියත් එක්ක පොඩි බහින්බස් වීමක් ඇති කරගෙන කලහකාරී විදිහට හැසිරලා පොලිස් නිලධාරියාගේ අතේ තිබුණු T-56 තුවක්කුව උදුරා ගන්න ගියා. උදුරා ගන්න ගියාම T-56 පත්තු වෙලා ඒ තරුණයාගේ උදරයේ ප්‍රදේශයටත් තුවක්කුව තියාගෙන හිටපු පොලිස් නිලධාරියාගේ කකුලටත් වෙඩි වැදිලා තියෙනවා. දැන් කකුලට වෙඩි වැදුන පොලිස් නිලධාරියා රෝහලේ අර තරුණයා මිය ගිහින් කියලා තමයි පොලිසිය අපිට කියන්නේ. ඉතින් ඇත්ත වෙන්න ඇති යාලා කියන්නේ නේද? සාමාන්‍යයෙන් මේ වගේ කතාවක් ඉතින් පොලිසියෙන් කිව්වොත් ඉතින් ඇත්තනේ. අපි ඉතින් ඒක ඇත්ත කියලා විශ්වාස නොකරන්න අපිට හේතුවක් නැහනේ. මට අර ඩ්‍රාම එකත් මතක් වුණා කොඩි ගහයට. පොලිසියනේ කියන්නේ. පොලිසිය කිව්වොත් ඇත්තනේ. ඒ හින්දා ඒ ගැන මට කියන්න තියෙන්නේ. එච්චරයි. සුබ සතියන්තය. හතර වටේම පත්තර තප්පරේට සියතට. සියත පත්තරේ විත්හසා. දිනපතා ලෙත් වීඩියෝ නරඹන්න ඉහත බටන් එක ක්ලික් කර සියත FM subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.